දවසේ එන් කරන්න යන්නේ study vlog. Hi guys, welcome back to my channel. I hope you're all doing well. Mama hitanawa mage yalu hemoma satutin parissamin aadaren athi kiyala. Ona mama hunga dawasakata passe yalata aragena aawa study vlog ekak. Itin study karanna patan ganna kalin mokada api karannone? Api karannone ape skin care routine ekak. Itin dan welawa mama hitanne 12ට විතර ඇති. මම දැන් ඉක්මනින්ම මගේ skin care routine එක කරනවා. මොකද මම අද ඔයාලට අරගෙන එන්නේ night time study vlog එකක්. මුලින්ම මේ විදිහට මුහුණ හොඳට cleanse කරගත්තට පස්සේ මම දැන් මේ දවස්වල use කරන්නේ Clear Up brand එකේ මෙන්න මේ Rosehip oil එක. ඉතින් ඒකෙන් මේ විදිහට drops දෙක තුනක් දාලා මේ විදිහට හොඳට මුහුණට absorb කරගන්නකම් ඒ oil එක apply කරගන්න ඕනේ. හරි ඉතින් ගොඩාක් අය මගෙන් ස්ටඩි බ්ලොග් එකක් ගේන්න කියලා ඉල්ලලා තිබුණා. ඔන්න ඔයාගේ ඉල්ලීමටම තමයි, ඔයාගේ රික්වෙස්ට් එකට තමයි මම අද ස්ටඩි බ්ලොග් එකක් ගේන්න ඕනි කියලා හිතුවේ. ඇත්තටම මේ දවස්වල මගේ ස්ටඩීස් වැඩ නම් ඉවරයි. ඒ කියන්නේ මගේ ඩිප්ලෝමා එකේ වැඩ ගොඩක් දුරට ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණත් මට හිතුණා ඔයාලව පොඩ්ඩක් මොටිවේට් කරන්න ඕනි කියලා ඔයාලගේ වැඩවලට. හරි ඉතින් දැන් මම මේ ඇප්ලයි කරන්නේ මගේ ලිප් බාම් එක. ඉතින් මේක ලිප් බාම් එකක් වඩා මේක ලිප් මාස්ක් එකක්. හැමදාම නයිට් එකට තමයි මම මේක ඇප්ලයි කරන්නේ. ඉතින් මේක ගොඩක් හොඳයි. මේක මම ගත්තේ AliExpress එකෙන්. ඉතින් මේක ගොඩක් හොඳයි. හොඳ රිසල්ට්ස් තියෙනවා. මේක මාසයක් දෙකක් විතර පාවිච්චි කරන්න ඕනේ රිසල්ට්ස් ගන්න. මම මේක දැන් යූස් කරන්න ආරං මම හිතන්නේ මාසයක් විතර ඇති. අනිවාර්යෙන් මම මේකේ link එක description එකේ දාන්නම්. ඔයාටත් පුළුවන් Ali එකෙන් මේක order කරන්න. හරි ඊට පස්සේ lip balm එකත් apply කරලා ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මගේ මේ frizzy hair එක පීර ගන්න එක. හරි ඉතින් අපි බලමු මේ විදිහට මම දැන් ready වෙලා ඉවරයි skin care routine එක කරලා ඉවරයි. දැන් මම ඉක්මනටම ගිහිලා මගේ කොණ්ඩේ පීරගෙන එන්නම්. මොකද දැන් ස්ටඩීස් කරද්දි මෙහෙම කොණ්ඩේ කඩාගෙන මෙහෙම කරන්න බෑනේ කොහොමත්. මම රෑට කොණ්ඩේ හොඳට ගොතලා තමයි නිදාගන්නේ. හරි ඔන මම ආවා. හරි මෙන්න මේ විදිහට හොඳට කොණ්ඩේ පීර ගන්න ඕනේ. මම දැන් ඔයිල් ඇප්ලයි කරලා තියෙන්නේ. මම හෙට හැය එක වොෂ් කරන හින්දා මේ විදිහට ඔයිල් ඇප්ලයි කරලා නිදාගන්න පුළුවන් අද දවසේ. හරි එහෙනම් අපි දැන් යමු නිදාගන්න නෙමෙයි අපේ වැඩ ටික පටන් ගන්න. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා අපි කොහොමද අපේ වැඩවලට අවධානය යොමු කරන්නේ. ඒ වගේම මම අද ඔයාලට කියලා දෙනවා ටෙක්නික් දෙකක්. මේ දේ දන්න කට්ටියත් ඇති නොදන්න කට්ටියත් ඇති. ඉතින් දන්න නොදන්න හැමෝටම මේ දේ මම කියලා දෙන්නේ. ඉතින් ඔයාලට self motivation එකක් ගන්න පුළුවන් මේ ටෙක්නික් දෙක උපයෝගී කරගෙන. හරි අපි එහෙනම් යමු පළවෙනි ටෙක්නික් එක මොකද්ද කියලා බලන්න. පළවෙනිටම මම ඔයාලට කියලා දෙන ටෙක්නික් එක තමයි ඉන්ටර්පෝස් කියන ටෙක්නික් එක. ඉතින් මේක ගොඩක් අය දන්නවා, ඒ වගේම නොදන්නවා වගේ ඉඳගෙන මේක ඔයගොල්ලෝ කරනවත් ඇති. හරි මම මුලින්ම උදාහරණකින් මේ දේ ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. මේ ඉන්ටර්පෝස් කියන ටෙක්නික් එක කොහොමද අපි මොටිවේෂන් එකක් විදිහට අපේ ජීවිතයට උපයෝගී කරගන්නේ? සාමාන්‍යයෙන් අපි හිතමු මෙහෙම. මලිති හැමදාම උදේට නැගිටිනවා උදේ 7ට. ඉතින් එයා ඒක පුරුද්දක් විදිහට දැන් කරගෙන ගිහිල්ලා ඒක කොහොමත් එයාට එයාව ඇහැරෙන්නේ එයා නැගිටින්නේ උදේට හරියටම 7ට. ඉතින් එයාට පුළුවන් ඒ පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරගන්න. හැමදාම උදේ 7ට නැගිටින මලිතිට පුළුවන් ඒ පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරගන්න. එයාට පුළුවන් පැය භාගයකට කලින් නැත්නම් 6:25 වගේ පොඩ්ඩක් වෙලාවක් තියලා උදේට නැගිටින්න. එයා එහෙම උදේට නැගිටට පස්සේ විනාඩි 5කින් 10කින් එයා ඔන්න එනවා පියවිසිහියට. ආවට පස්සේ දැන් එයාට ඉතුරු වෙලා තියෙනවා වෙනදට වඩා තව වැඩිපුර විනාඩි 30ක්. ඉතින් එයාට පුළුවන් ඒ විනාඩි 30 උපයෝගී කරගන්න එයාගේ දවස පටන් ගන්න. ඒ වගේම එයාගේ අධ්‍යාපන වැඩ කටයුත්තකට නැත්නම් එයාගේ වෙනත් වැඩ කටයුත්තකට අවධානය යොමු කරන්න. නැත්නම් එයාට අමතර කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ මලිතිට වෙනද ලැබුණේ නැති විනාඩි 30ක කාලයක් ලැබිලා තියෙනවා.
ඉතින් මේ විනාඩි 30ක කාලය එයා ගත කරන්නේ එයාගේ උදේ තියෙන ලෙක්චර්ස් වලට එයා යන්න කලින් වෙනදට නම් එයා කිසිම ලෑස්තියක් වෙන්නේ නැහැ. ඔහේ යනවා ලෙක්චර්ස් වලට. ඒ වුණාට එයා අද කරන්නේ එදා දවසේ තියෙන පාඩම් ටික එයා කලින්ම පොඩ්ඩක් self study කරලා එයා ඒ පාඩම් වැඩ කටයුතු වලට ලෑස්ති වෙන එක. මේ ඉන්ටපෝස් කියන ටෙක්නික් එක අපි හැමෝටම භාවිතා කරන්න පුළුවන් අපේ අධ්‍යාපන වැඩ කටයුතු වලට. ඒ වගේම අපිට තියෙන එදිනෙදා වැඩ කටයුතු වලට අපිට තව අමතර කාලයක් අපිට දවසේ තියෙන පැය 24න් මෙන්න මේ විදිහට කාලය කළමනාකරණය කරගෙන ඔයාගේ ඕනම වැඩ කටයුත්තක් ඔයාට සාර්ථකව කරගන්න පුළුවන්. හරි, ඊට පස්සේ මම දැන් ඔයාලට කියන්න යන්නේ දෙවනි ටෙක්නික් එක මොකද්ද කියලා. මේක ගොඩක් වැදගත් ටෙක්නික් එකක්. ඒ තමයි හැබිට් ලූප්. ඉතින් මෙන්න මේ දේ ඔයාට පුළුවන් ඕනම පොසිටිව් හොඳ වැඩ කටයුත්තකට යොදා ගන්න. හරි, අපි එහෙනම් බලමු කොහොමද මේ හැබිට් ලූප් කියන එක හැදෙන්නේ, කොහොමද අපි මේක අපේ අරමුණු වලට යන්න උපයෝගී කරගන්නේ කියලා. මම මේ කතා කරන හැබිට් ලූප් එක කොටස් තුනකට බෙදනවා. ඒ තමයි කියු, ඒ වගේම රුටීන්, ඒ වගේම රිවර්ඩ්. ඉතින් මේ කොටස් තුන හරියට උපයෝගී කරගෙන තමයි ඔයා මේ ටෙක්නික් එක ඔයා ඇප්ලයි කරගන්න ඕනේ. මේ දෙයින් ප්‍රධාන වශයෙන් වෙන්නේ ඔයා හිතන විදිහ ටිකක් වෙනස් කරගන්න එක. ඉතින් ඔයා දන්නම අපි හිතන විදිහ අපි හොඳ පැත්තට වෙනස් කරගත්තොත් අපිට ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාට උදාහරණකින්ම මේකත් පැහැදිලි කරන්නම්. ඒක ගොඩාක් ලේසි. ඔයත් මෙන්න මේ විදිහට හිතලා තියනවා නේද? අද රෑ නිදාගනිද්දී අද නම් මට තව ටිකක් වෙලා නිදාගන්න තිබුණා, හැබැයි මම හෙට උදේට නම් තව විනාඩි 10ක් හරි වැඩිපුර නිදාගන්නවා. මෙන්න මේ වගේ සිතුවිලි වලින්, ඒ කියන්නේ නෙගටිව් සිතුවිලි වලින් අපි රාත්‍රී නිින්දට යනවා. ඉතින් මෙන්න මේ සිතුවිල්ල නැතුව ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට හිතන්න. මම හෙට තව විනාඩි 5කට කලින් නැගිටිනවා. ඉන්ටපෝස් ටෙක්නික් එකේ අපි කතා කරා වගේ විනාඩි 25කට කලින් නැගිටිනවා. අන්න ඒ වගේ හොඳ පොසිටිව් සිතුවිල්ලකින් ඔයාට පුළුවන් රාත්‍රී නිින්දට යන්න. ඒක තමයි ඔයාගේ රුටින් එකේ ආරම්භය. මෙන්න මේ විදිහට වෙනස් විදිහට හිතන එක, පොසිටිව් විදිහට හිතන එක, ඔයාගේ මයින්ඩ් එක පොසිටිව් පැත්තට හරව ගන්න එක තමයි ප්‍රධාන වශයෙන් මේ ටෙක්නික් දෙකෙන්ම වෙන්නේ. ඒ වගේම තව කොටසක්, ප්‍රධානම කොටසක් ඉතුරු වෙලා තියෙනවා. ඒ තමයි රිවර්ඩ්. මේ රිවර්ඩ් කියන කොටසෙන් වෙන්නේ ඔයාගේ මනසේ තියෙන නෙගටිව් සිතුවිලි පොසිටිව් පැත්තට හරවන එක. ඒ කොහොමද? ඔයා මම මේ කිව්ව ටෙක්නික් දෙක භාවිතා කරලා ඔයාගේ අරමුණු කරා යනකොට ඔයාට හොඳ ප්‍රතිඵල දවස ගන්න එන්න ගන්නවා. ඉතින් ඔයාට මේ රිසල්ට් එනකොට ඔයාගේ මනසට තේරුම් යනවා ඇත්තටම මම මේ කරන දේ හොඳයි, මට මේ දෙයින් ගොඩාක් දේවල් ලැබෙනවා. ඉතින් ඒ ඔයාට ලැබෙන ප්‍රතිඵලත් එක්ක ඔයාගේ මනස පුරුදු වෙනවා ඒ විදිහට වැඩ කරන්න. ඒ කියන්නේ ඔයාගේ නෙගටිව් සිතුවිලි සේරම ඔයාගෙන් අයින් කළා, ඔයාගේ මයින්ඩ් එක පොසිටිව් දේවල් වලින්ම විතරක් පුරවනවා. ඉතින් මෙන්න මේ දේ තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. ඒ වගේම තව දෙයක් අන්තිමටම මතක් කරන්න ඕනේ. තව හොඳම දෙයක් තමයි මම මේ ඔයාට පෙන්නන self motivation එක. ඒ තමයි vision board, නැත්නම් ඔයාගේ අරමුණු වලට යන පොඩි පොඩි note එකක්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් මේ වගේ දේවල් වලිනුත් ඔයාටම ඔයා තුළින්ම self motivation එකක් හදා ගන්න. ඉතින් අනිවාර්යෙන් මම දන්නවා ඔයාලා හැමෝටම තියෙන vision board එකක්. ඉතින් අපි 2024ටත් ලස්සන vision board එකක් හදමු මාතක එකතු වෙලා. මම ඉක්මනින්ම ඒ වීඩියෝ එකත් අරගෙන ඔයා ගාවට එන්නම්. මම හිතන්නේ දැන් නම් මට ටයිම් එක හරින් නිදා ගන්න. ඉතින් මම දැනුත් මගේ වීඩියෝ එකක් බලන ගමන් තමයි ඉන්නේ. මේක මම රූම් එක ක්ලීන් කරන වීඩියෝ එකක්. ඉතින් මගේ රූම් ටුවර් එකක් මම අනිවාර්යෙන් මේ මාසෙත් ඔයාලමගෙන් ඉල්ලලා තිබුණා. රූම් ටුවර් එකක් ඕනේ, රූම් එක ක්ලීන් කරන වීඩියෝ එකක් ඕනේ. ඉතින් මම අනිවාර්යෙන්ම ඔයාලගේ රික්වෙස්ට් එකට තමයි මේ මාසේ වීඩියෝස් ගේන්නේ. ඉතින් තාමත් කමෙන්ට් කරන්න යන අමතක කරන්න එපා. ඔයාගේ කමෙන්ට්ස් මම බලනවා හැම කමෙන්ට් එකක්ම. ඒ වගේම ඔයාලා මට දක්වන ආදරයට, ඒ වගේම ඔයාගේ මේ හැම අදහසකටම මම ගොඩක් ගරු කරනවා, ගොඩක් ආදරය කරනවා. ඉතින් thank you so much. හරි, එහෙනම් අදට මම වීඩියෝ එක end කරන්න තමයි හදන්නේ. තවත් ලස්සන වීඩියෝකින් ඔයාලඟට එනක හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. ඒ වගේම තව දෙයක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් ලස්සන videos ගොඩාක් එන්න තියෙනවා. Thanks for watching. See you next time. Bye. හිතේ තියෙන මේ ආදර මාමන් කෙරුවා කියා ඔබ තුටු